ඒ වගේම දිනසියේ වැඩපිළිවෙල තුළ විශාල සාකච්ඡාවට බඳුන් වී තිබෙනවා ජනතාවගේ සහන ලබා දෙන්න. ඒ ජනතාවගේ සහන ලබා දීම සඳහා අතුරු අය වේලේකනක් ඉදිරිපත් කිරීමට එකඟතාවයකට ජාතික විධායක සභාව පැමුණා. ඒ නිසා දිනසියේ වැඩපිළිවෙල අධීක්ෂණය කරමින් මෙහෙමමින් ඉස්සරහට යන්න ජාතික විධායක සභාවට හැකියාව ලැබිලා තිබෙනවා. අපි විශ්වාස කරනවා එහි නියෝජනය කරන සමාජිකයෙක් ඇටියට අපි විශ්වාස කරන මේ දිනසියේ ඇතුළත ජනතාවට ලබා දෙන ලද ජනතා සහන රට ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රජාතන්ත්‍රීකරණය කරන සඳහා ගන්න ලබන ක්‍රියාමාර්ග සාර්ථකව මේ දිනසියේ ඇතුළත අවසන් කරගත හැකි වේවි කියන විශ්වාසකයේ යුතුව අපි මේ ක්‍රියාමාර්ග වලට අවතීර්ණ වෙමින් සිටිනවා.